සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඉතින් අදත් මං අරගෙන ආවා ලස්සන සාරි පින් එකක් හදන විදිහ. මේක මං කලිනුත් තරංග වීඩියෝ එකක්. නමුත් ඒක කට්ටිය අහලා තිබුණා මේක හදන්න පෙති කීයක් ගන්නවද, දිග පළල කොහොමද කියලා. ඉතින් ඒ හින්දා මං අද හිතුවා ආපහු ඒක හදන විදිහ ඔයාලට කියලා දෙන්න. එහෙනම් අපි අපේ වීඩියෝ එකට යමු. ඉතින් ඔයාලගෙන් ඉල්ලනවා අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. අපි යමු වීඩියෝ එකට. මේ සාරි පින් එක හදන්න මං ගන්නේ සෙටින් රිබන්. සෙටින් රිබන් සෙන්ටිමීටර් 2.5 පල්ල තමයි ගන්නේ. මේක තනි පාටකින් හදාගන්නත් පුළුවන්. මං අද හදන්නේ පාට දෙකකින්. දැන් එහෙනම් අපි හදන විදිය බලමු. ඉස්සෙල්ලම මේ අග කොටස පුච්ච ගන්න ඕනේ. ඊට පස්සේ මේ රිබන් එකේ කණපිට පැත්ත හරවලා මෙන්න මේ විදිහට නමා ගන්නවා. මේ පැත්තත් මේ විදිහට ත්‍රිකෝණයක් වෙන විදිහට නමා ගන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම එක උඩ එක හිටින විදිහට නමුවහම මෙන්න මේ විදිහේ පෙත්තක් හැදෙනවා. ඉතින් මේ වගේ පෙති 16ක් ඕනේ මේ සාරි පින් එක හදන්න. ඉතින් මේ විදිහට නූල දාලා අමුණගෙන යන්න. එතකොට හදාගන්න ලේසි. පාට දෙකකින් ගන්නවා නම් එක පාටකින් පෙති 8ක් හදා ගන්න ඕනේ. එක කොටසකට එහෙම පාට දෙකකින් ගන්නවා නම් එතකොට කොටස් දෙකෙන්ම පෙති 8 16ක් හැදෙන විදිහට ගන්න. මේ විදිහට පෙති ටික හැදෙන්න ඕනේ. මේ වගේ පෙතියට මෙන්න මේම හදා ගන්නවා. හදාගෙන මේ අගට ගැටයක් දාගන්න ඕනේ. මේ විදිහට ගැටයක් දාගෙන මේ රිබන් කොටස කපලා අයින් කරගන්න. ඊට පස්සේ ඒ කපපු තැන පුච්ච ගන්න ඕනේ මේ නූල් වැදින නිසා. මෙන්න මේ විදිහට පාට දෙකක් ගන්නවා නම් එක කොටසක් මේ විදිහට හදා ගන්න ඕනේ. පෙති 8ක් වෙන විදිහට මේ විදිහටම අනිත් කොටසත් හදා ගන්න ඕනේ. මං ඒ කොටසත් වෙන මේ විදිහට හදාගෙන තියෙනවා. දැන් අපි මේ කොටස් දෙකම මෙහෙම එකට එකින් සම්බන්ධ කරගන්න ඕනේ. ඒකට මෙන්න මේ විදිහට මෙන්න මේ රිබන් කොටස් මෙන්න මෙතන මෙහෙමත් දාගන්නවා.
විදිහට. ඊට පස්සේ මේකේ අනිත් කොටසත් ඒ විදිහටම මැහුමක් දාලා මාවන්න ඕනේ. මෙන්න මේ විදිහට කොටස් දෙක ඒ විදිහට සම්බන්ධ කරගන්න ඕනේ. දැන් මේකට කබලු ටික අල්ල ගන්න හදන්නේ. ඒකටත් මම පාට දෙකකින් අරන් තියනවා. මම අරන් තියෙන්නේ කහ පාටයි රෝස පාටයි. මෙන්න මේ වගේ කබලු ගන්න ඕනේ. දැන් අපි කබලු ටික වටේට අල්ලගමු. ඉස්සෙල්ලා මම මේ පාට පැත්තට මේ විදිහට කහ පාට කබලු තමයි අල්ලගන්නේ. සුදු පාට පැත්තට ඒ විදිහටම පබළු අල්ලගෙන යන්න ඕනේ. මම ඒකට ගන්නේ රෝස පාට පබළු. මෙන්න මේ විදිහට ඒ පැත්තට පබළු ටික දාගෙන දැන් මේ පටන් ගත්ත තැනින් ආපහු මේ විදිහට ඉදි කට්ට දාලා මෙන්න මේ විදිහට ඉදි කට්ට මෙතනින් එළියට ගන්න ඕනේ. මේ පැත්තෙන් ගැටේ දාගන්නවා. පබළු ටිකත් අල්ලගත්තා. දැන් අපි මේකේ මේ යට පැත්තත් ඒ විදිහටම නූලක් දාලා මහා ගන්නවා. මෙන්න මේ විදිහට අමුණගෙන වන්නේ යට පැත්තේ. ඊට පස්සේ මේ මෙතන ගැටියක් දාලා මේකේ මූල කපලා අයින් කරගන්නවා.
උඩවටසත් මේ වෙතිටික රංවෙන්න මේදීට පොඩ නූලක් මූල දාල පොඩ්ඩා මහගන්නතන මේකට කටුව සෙට් කරගන්න එකයි මෙන්න මේ පබුලුව මෙතෙන් අලවගන්නයි ඇති කරන්න යන්නේ. ඉස්සෙල්ලම මම මේ වගේ රිබන් කොටස් දෙකක් ගන්නවා. කොටසකට මම මේ විදිහට ගම් ටිකක් දාලා මේක අඩ පැත්තෙන් මේ විදිහට අලවගන්නවා. මෙන්න මේ විදිහට ලස්සන පෙතිටික හැදෙන විදිහට අලව ගන්නවා. ඊට පස්සේ මේක නැදපු ගම් ටිකක් දාලා මේ පබුලුව මෙතනින් අලව ගන්නවා. ඊට පස්සේ මේකට අපි කටු අලව ගන්න. කටුවටත් මෙන්න මේ විදිහට ගම් ටිකක් දාලා මෙතන කටු අලව ගන්නවා. මේ පාට දෙක සෙට් වෙන මැදින් වගේ අලව ගන්නවා. මේකට ආයෙ ගම් ටිකක් මේ විදිහට දාලා මේ අනිත් රිබන් කොටස ඒකට උඩින් අලවන්න. මෙන්න මේ විදිහට අපේ සාරි කටුව දැන් හදලා ඉවරයි. මේ වගේ සාරි කටු ඔයාලා හදලා බලන්න. ඒ වගේම අද වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට තව මතක් කිරීමක් කරන්න, අපි ගාව මේ වගේ සාරි පින්, හෙයා බෑන්ඩ්, හෙයා පිස්, බූල්, හීටැක් වර්ග, මේ වගේ රෙසින් අයිටම්, මේ වගේ ගොඩක් ඒවා ඔයාලට අපෙන් ෆෝගස් සහ සිල්ලර් විදිහටත් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒ වගේ අවශ්‍ය මොනවා හරි තියෙනවා නම් අපිට වට්සප් මැසේජ් එකක් දාන්න. මම අපේ නම්බර් එක කියන්න, 0.7013.442 අපිට මැසේජ් එකක් දාන්න. ඉතින් අදට අපේ වීඩියෝ එක ඉවර කරන්න. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙත් දවසක හමු වෙනකන් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.